ප්‍රශ්නයක් තමයි බොහෝ විට කරවිල පතුවල වැටකුළු වැනි භූගවලට වැළඳෙන පණුවන්ගේ හානිය. පණුව ඉන්නවා මේ කරල ඇතුළේ කීයක. මේ ගැන අපි ඉගෙන ගන්න පතුළු මැස ළඟට යක්. ඇත්තෙම වැටකුළු පතුවල කරවිල ගත්තාම කරල් කහ වෙලා එතන ඇතුළේ කඩලා බලපුවම පණුවෙක් ඉන්නවා. ඒ ඌට අපි කියන්නේ ඇත්තෙම මේ ඉල්ලා කියලා, ඉල්ලා විදිනවා කියලා. ඉල් මැස්සා මේ වැටකොළු පතෝල කරවිල වගේම වට්ටක්ක පිපිඤ්ඤා කරවිල වගේ ඒ කුලේ ශාකවලටත් ඌ හානි කරනවා. දැන් ඇත්තම මේ සතා පාලනය කරගන්නේ කොහොමද කියලා බලමු. පාලනය කරන්න අපි ඵල ආවරණය කිරීමක් කරන්න ඕනේ. එතකොට වැදගත් වෙන්නේ කරල් මල ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ මල පරවෙනවත් එක්කම තමයි අපි ආවරණය යොදන්න ඕනේ. මොකද එහෙම නොවුනොත් එන්නේ කරල දික්ුණාට පස්සේ ආවරණය කරාට වැඩක් නැහැ. මොකද විදලා ඒ සතා විදලා බිත්තර දැම්මහම පස්සේ ඇත්තෙම ආවරණය යෙදුවත් පණුව හැදෙනවා. එතකොට ගොවි මහතුරු කියනවා ආවරණය යෙදුවත් වැඩක් නැහැ, පණුව ඇවිල්ලා කියලා.